ආයුබෝවන් කියලා ඔයාලා හැම කෙනෙක්ම පිළිගන්නවා ICT ගුරුවරයා YouTube නාලිකාවට විශ්වය අතමුලක් කරගන්නට තොරතුරු හා සම්නිවේදන තාක්ෂණය අත්‍යවශ්‍ය කාරණාවක් බව ඔබ මම දන්නා කාරණාවක්. අපොස්ස සාමාන්‍යපල තොරතුරු හා සංවිධාන තාක්ෂණය 2021 2022 සඳහා විභාගයට මුණ දෙන දූදරුවන් වෙනුවෙන් පළවෙනි එකකයට අදාළ MCQ ප්‍රශ්න 20ක් කලින් වීඩියෝ එකේදී සාකච්ඡා කරා. ඉතින් ඒ වීඩියෝ එකකින් ඔබේ දැනුමට යමක් එකතු වුණා නම් එය තමයි මා බලාපොරොත්තු වන එකම පැතුම. ඉතින් අද දවසේ තවත් ප්‍රශ්න 20ක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා පළවෙනි ඒකකයට අදාළව. තොරතුරු හා සංවේදන තාක්ෂණයේ මූලික සංකල්ප පළවෙනි පාඩම. ඒ පාඩමට අදාළ ප්‍රශ්න 20ක් කතා කරා. අද අපි එහෙනම් තවත් ප්‍රශ්න 20ක් පිළිබඳ සාකච්ඡා කරමු. ඉතින් අපට බලන්න පුළුවන් ඊ රාජ්‍යයක රජය සහ ව්‍යාපාරිකයන් අතර සම්බන්ධතා පවත්වන අවස්ථාවක් G2B Government to Business මේ දෙපාර්ශව අතර සම්බන්ධතා පවත්වන අවස්ථාවක්. ඉතින් මම මේ 21 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න කලින් ඔබෙන් ඉල්ලා සිටිනවා ඔබ මීට පෙර ප්‍රශ්න 20 තාමත් නැරඹුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් බලලා ඉවරලා මේ ප්‍රශ්න ටික බලන්න කියලා ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් ඊ රාජ්‍යයක රාජ්‍ය සහ ව්‍යාපාරිකයන් අතර සම්බන්ධතා පවත්වන අවස්ථාවකට උදාහරණයක් තමයි අපි බලන්නේ. අලුතින් ආරම්භ කරන ලද ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ඔන්ලයින් සේවාව. වාහන බලපත්‍ර අලුත් කිරීම. මේක ව්‍යාපාරිකයන් අතර සම්බන්ධතාවක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ රේගු විස්තර සැපීම මේකත් ඊට අදාළ වෙන්නේ නැහැ. ගැසට් පත්‍ර නිකුත් කිරීමත් මේ පළවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර බවට අපට බාර ගන්න පුළුවන්. අලුතින් ආරම්භ කරන ලද ව්‍යාපාර ලියාපදිංචි කිරීම අවශ්‍ය වෙනවා. ඉතින් ඒ ලියාපදිංචි කිරීම ඔන්ලයින් සේවාව හරහා අපට කරන්න පුළුවන්. ඊ රාජ්‍යයක සහ වෙනත් රාජ්‍යයක් අතර සම්බන්ධතා පවත්වන අවස්ථාවක්. වාහන බලපත්‍ර අලුත් කිරීම, ඒ කියන්නේ G2G Government to Government රජයක් සහ තවත් රජයක් වාහන බලපත්‍ර අලුත් කිරීම අදාළ වෙන්නේ නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලංකා සිතේ මාධ්‍ය සේවාවන් ඒක අදාළ වෙන්නේ Government to Citizen, ඒ කියන්නේ පුරවැසියන්ට. සංචාරක පහසුකම්, තානාපති පහසුකම්, රේකු විස්තර, සුන්දර ස්ථාන ආදිය පිළිබඳ විස්තර සැපීම. ඉතින් මෙන්න මේක තමයි අදාළ වෙන්නේ. තුන්වෙනි පිළිතුර අපට බාර ගන්න පුළුවන්. 23 වෙනි ප්‍රශ්නේ බලමු අපි. ඊ රාජ්‍යයක රජය සහ රාජ්‍ය සේවකයන් G2E කියලා කියනවා. ඒ කියන්නේ Government to Employer අතර සම්බන්ධතා පවත්වන අවස්ථාවකි. ආකෘති පත්‍ර, ගැසට් නිවේදන, චක්‍රලේඛන ආදිය නිකුත් කිරීම. මේක තමයි ඊ රාජ්‍යයක රාජ්‍ය සේවකයන් සහ රජය අතර සම්බන්ධතා පවත්වන අවස්ථාවක් විදිහට අපට හඳුනා ගන්න පුළුවන්. බැංකු තොරතුරු, මුදල් ගෙවීම ආදී අපට අදාළ වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන මේක අදාළ වෙන්නේ නැහැ. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මේකක්වත් අදාළ වෙන්නේ නැහැ. රාජ්‍ය සේවකයන්ට අදාළ වෙන්නේ ආකෘති පත්‍ර, ගැසට් නිවේදන, චක්‍රලේඛන ආදී නිකුත් කිරීම. අපට පුළුවන් මේ 23 වෙනි 24 වෙනි ප්‍රශ්නේ ඔබට බලන්න පුළුවන් ඔබ පන්ති කාමරයේ තුල තොරතුරු හා සංවිධාන තාක්ෂණය භාවිත කරන අවස්ථාවක් හඳුනා ගන්න. ගුරුතුමිය ලබා දුන් අභ්‍යාසවලට පෙළපොත කියවා පිළිතුරු සැපීම. ඒක තොරතුරු තාක්ෂණයේ භාවිතයක් නෙවෙයි. පිළිතුරු සපයන ලද සිසුවෙක්ගේ පොත බලමින් පිටපත් කිරීම. ඒකත් අදාළ වෙන්නේ නැහැ. පරිගණක ක්‍රීඩාවක් ඇසුරින් මූලික ගණිත සංකල්ප හඳුනා ගැනීම. මේක තමයි නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ. අන්තර්ජාලය ඔස්සේ ඊතක්සලාව වැනි අඩවි ඔස්සේ අධ්‍යාපනය ලැබීම තුළින් කාලය, වියදම ආදිය අවම වන්නාසේම විනෝදජනක බවද ඇතිවේ. මෙම අධ්‍යාපන ක්‍රියාදාමය හඳුන්වන්නේ සැමට අධ්‍යාපනය යන්නයි. ඒක නෙමෙයි ඕනෑම තැනකදී ඕනෑම වෙලාවකදී අධ්‍යාපනය ලැබීම යන්නයි. නොහිදිමත් අධ්‍යාපනය ලැබීම යන්නයි. මාර්ගගත අධ්‍යාපනය ලැබීම යන්නයි. ඔව් මේක වඩාත්ම නිවැරදි වන්නේ ඕනෑම තැනක ඕනෑම වෙලාවකදී අධ්‍යාපනය ලැබීමේ හැකියාව තමයි අපට මෙතෙන්දී අදහස් කරන්නේ.
පන්තිකාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ගුරුවරයෙක් තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිත කරන අවස්ථා හඳුනා ගන්න. ඉතින් මේ ගුරුවරුන්ගේ පැත්තෙන් තොරතුරු තාක්ෂණය පන්තිකාමරයකදී භාවිත කරනවා. ඒ වගේම ළමයින්ගේ පැත්තෙන් තොරතුරු තාක්ෂණය භාවිත කරනවා පන්තිකාමර ඉගෙනුම් ගැන්වීම් ක්‍රියාවලියේදී. එමු නැත්නම් අධ්‍යාපන ශාස්ත්‍රය තුළ. ඉතින් මෙතනින් බලන්නේ පන්තිකාමරයේ ඉගෙනුම් ගැන්වීම් ක්‍රියාවලියේදී ගුරුවරයෙක් තොරතුරු තාක්ෂණය භාවිත කරන අවස්ථාවක් හඳුනා ගන්න. පරිගණකයක කොටස් ප්‍රායෝගිකව සම්බන්ධ කිරීමට සිසුන්ට පැවරීම මේක අදාළ වෙන්නේ නැහැ. තොරතුරු හා සංවිධාන තාක්ෂණයේ පන්තිකාමරයේදී භාවිත කළ හැකි ආකාරය පිළිබඳව සිසුන් දැනුවත් කිරීමේ දේශනයක් පැවැත්වීම මේක අදාළ වෙන්නේ නැහැ. සමර්පණ පාඩමක් බහුමාධ්‍ය ප්‍රක්ෂේපණයේ භාවිතයෙන් ඉදිරිපත් කිරීම මේක තමයි අදාළ වෙන්නේ. ඒක ප්‍රෙසන්ටේෂන් එකක් ඉදිරිපත් කරනවා මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එකක් කරා කම්පියුටර් එකක් භාවිත කරමින්. මේක තමයි නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ. අපට පුළුවන් 27 වෙනි ප්‍රශ්නේ අධ්‍යාපන ශාස්ත්‍රයේ තොරතුරු හා සංවිධාන තාක්ෂණයේ භාවිතාව වෙන පහත දක්වන කරුණු කෙරෙහි අවධානය යොමු කරන්න. මාර්ගගතව අධ්‍යාපනය ලැබීමට අදාළ පාසලේ හෝ ආයතනයේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ. සංයුක්ත තැටිවල අන්තර්ගත කරන පාඩම් තැපෑලින් නිවසට එවීම. පැවරුම් නිමකර නිවසේ සිට උඩුගත කිරීමේ හැකියාව සහ තම දරුවන්ගේ ප්‍රගතිය දීමාපියන්ට නිවසේ සිටම අධ්‍යයනය කිරීමේ හැකියාව. මෙතන මේ ප්‍රකාශන තුනක් තියෙනවා ABC කියලා. ඉතින් මේ ඇසුරින් අහන ප්‍රශ්නේ ඉහත කරුණු අතුරින් ඉගෙනුම් කළමනාකරණ පද්ධතියකට අයත් වන්නේ. අපි දන්නවා ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් කියලා කියන්නේ ඔන්ලයින් ක්‍රමයේ ඔස්සේ වෙනම අපට අධ්‍යාපන හැදෑරීම සඳහා පවත්වනා වූ ආයතනයක් හෝ විශ්වවිද්‍යාලයක් අපට මෙවර කියන්න පුළුවන් ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් කියලා. ඒ සහ B පළවෙනි පිළිතුරු තියෙනවා. ඒකෙන් කියන්නේ අධ්‍යාපන ලැබීමට අදාළ පාසලේ හෝ ආයතනයේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ. සංයුක්ත තැටිවල අන්තර්ගත කරන පාඩම් තැපෑලෙන් නිවසට එවීම. ඔව් මේක අදාළ වෙන්නේ නැහැ. B කියන එක අපට අදාළ වෙන්නේ නැහැ. නමුත් A කියන එක අදාළ වෙනවා. එසා B කියලා සටහන් වෙන පිළිතුරු එකක්වත් අපට මෙතෙන්දී අන්තර්ගත කරන්න බෑ. මෙතන තියෙනවා B පළවෙනි පිළිතුරෙත් තියෙනවා දෙවෙනි පිළිතුරෙත් තියෙනවා තුන්වෙනි පිළිතුරෙත් තියෙනවා. එහෙනම් අපට අනිවාර්යෙන්ම මෙන්න මේකේ පමණයි B නැත්තේ. එහෙනම් තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ. පැවරුම් නිමකර නිවසේ සිට උඩුගත කිරීම ඒක අප්ලෝඩ් කරන්න පුළුවන් හැකියාව සහ තව දරුවන්ගේ ප්‍රගතිය දීමාපියන්ට නිවසේ සිට අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් මේක තමයි නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ. 28 වෙනි ප්‍රශ්නේ ඕනෑම රටක සිට අධ්‍යාපන ආයතනයක හා සම්බන්ධ වී මාර්ගගතව ඔන්ලයින් උසස් පාඨමාලාවන් හැදෑරීමේ හැකියාව මාර්ගගත දුරස්ථ අධ්‍යාපනය මෙහි ලක්ෂණයක් නොවන්නේ. මේ ලක්ෂණයක් නොවන්නේ අපට පුළුවන් ඔන්ලයින් අධ්‍යාපනය ලබන්න පුළුවන්. ඒකේ ලක්ෂණයක් නොවන්නේ ගුරුවරයෙක් තම නිවසට ගෙන්වා අධ්‍යාපනය ලැබීම. ඔන්ලයින් ක්‍රමයේදී අපි නිවසට ගෙන්නලා ගුරුවරයෙක් කරන දෙයක් නෙමෙයි කරන්නේ. අපි අන්තර්ජාලය ඔස්සේ කරන්නා වූ අධ්‍යාපනයක නිසා මේ පළවෙනි එක අදාළ වෙන්නේ නැහැ. මේක තමයි නිවැරදි පිළිතුරු බවට පත්වන්නේ. අනිකුත් සෑම එකක්ම දෛනික කාලසටහනක් නොමැති අතර පහසු ස්ථානයක සිට පහසු වේලාවක අධ්‍යාපනය ලැබීම ඔන්ලයින් අධ්‍යාපනයේ දුරස්ථ අධ්‍යාපනයේදී ඒක තියෙනවා. දෛනික කාලසටහනක් නොමැති අතර පහසු ඒක කියුව අපි මාර්ගගතව පැවරුම් හා ප්‍රශ්නාවලිය සඳහා සම්බන්ධ වීමේ හැකියාව එකක් තියෙනවා. පාඨමාලා ලියාපදිංචියේදී ආංකිත පුස්තකාල පහසුකම් ලැබීමේ හැකියාව එකක් තියෙනවා. අපට බලන්න පුළුවන් 29 වෙනි ප්‍රශ්නය මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ තොරතුරු තාක්ෂණය හා සම්බන්ධයි. මේ 29 වෙනි ප්‍රශ්නයේ සිට ශරීර අභ්‍යන්තර කොටස් ත්‍රිමාණ ඡායාරූප ලබා ගැනීමේ උපකරණ. අපි දන්නවා ශරීර අභ්‍යන්තරයේ තියෙන කොටස් වල ත්‍රිමාණව රූප සටහන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනින් පළවෙනි විදිහට පරිගණකගත අක්ෂක ශරීර ස්තර එක්ස්රේ යන්ත්‍රය. මේකට අපි කියනවා කැට් යන්ත්‍රය කියලා. විද්‍යුත් තන්තු රේඛීය යන්ත්‍ර ECG කියලා අපි කියනවා. චුම්බක අනුනාද මූර්තන යන්ත්‍රය මේක MRI කියලා කියනවා. හෘද රෝග තීරගැනීමේ යන්ත්‍රය. ඉතින් මෙතනින් ශරීර අභ්‍යන්තර කොටස් වල ත්‍රිමාණ ඡායාරූප ලබා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ පළවෙනියට තියෙන යන්ත්‍ර CAT යන්ත්‍රය. මේකෙන් තමයි අපි ගන්නෙ අභ්‍යන්තර කොටස් වල ත්‍රිමාණ ඡායාරූප ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. මෙතනින් කරන්නේ හෘද ස්පන්දනය බලන එක ECG එකෙන් MRI එකකින් කරන්නේ ශරීර අභ්‍යන්තරයේ තියෙන කොටස්වල සවිස්තරාත්මක රූප සටහන් ලබා ගැනීම. ඉතින් මේවා ඉදිරියේදී මේකින් එක කියවෙන නිසා මම මෙතෙන්දී පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඔන්න ඊළඟ ප්‍රශ්න දිහනවා ශරීර අභ්‍යන්තර කොටස්වල සවිස්තරාත්මක රූප සටහන් ලබා ගැනීම මම මෙතෙන්දී පැහැදිලි කරා. මෙතෙන්දී අනිවාර්යෙන්ම ඉන්නේ MRI යන්ත්‍රය. ඒ කියන්නේ මෙන්න මේ තුන්වෙනි පිළිතුර.
අපිට 31 වෙනි ප්‍රශ්නේ බලන්න පුළුවන්. හදවතේ ඇතිවන ස්පන්දනය ප්‍රස්ථාර සටහනකින් ප්‍රස්ථාර සටහනක් ලෙස ලබා ගත හැකි වේ. ඉතින් මේක කරන්න පුළුවන් අපි දන්නවා. මෙතනින් ECG යන්ත්‍රයෙන් තමයි මේ කාර්යය කරන්නේ. ECG යන්ත්‍රයෙන් තමයි කරන්නේ හදවතේ ඇතිවන ස්පන්දනය ප්‍රස්ථාර සටහනක් ලෙස ලබා ගන්න පුළුවන් වෙන්නේ අපට ECG කියන යන්ත්‍රය. ඒ තුරු මේවා ඔක්කොම සෞඛ්‍ය ශාස්ත්‍රයේ තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ප්‍රශ්න. මොලේ ක්‍රියාකාරීත්වයේ රූපවාහිනී තිරේක සටහන් කර ගැනීම සෞඛ්‍ය ශාස්ත්‍රයේ භාවිත කරයි. ඔව් අපට පුළුවන් බලන්න මොලේ තියෙන ක්‍රියාකාරීත්වය අපට ලබා ගන්න පුළුවන් EEG කියන යන්ත්‍රයෙන් තමයි මේ මොලේ තිබෙනා වූ ක්‍රියාකාරීත්ව අපට රූප සටහනක් තිරේකට පරිගණක තිරේකට ලබා ගන්න පුළුවන් වෙන්නේ 32ට පිළිතුර 4 33 වෙනි ප්‍රශ්නේ මෙම රූප සටහනින් දැක්වෙන්නේ අපට බලන්න පුළුවන් රුධිරයේ සීනි පරීක්ෂා කිරීම තමයි මේ රූප සටහන අපට දකින්න පුළුවන් ඒ කියන්නේ 3 වෙනි පිළිතුර බවට පත් වෙනවා නිවැරදි පිළිතුර 33 වෙනි ප්‍රශ්නෙට රුධිර ලබා ගැනීම ක්‍රියාවලිය නෙමෙයි රුධිරේ පීඩනය පරීක්ෂා කිරීමක් නෙමෙයි ශාරීරික වෛරස ආසාදන වියදම් පරීක්ෂා කිරීමක් නෙමෙයි රුධිරේ සීනි පරීක්ෂාව තමයි මෙන්න මේ යන්ත්‍රයෙන් සිද්ධ වෙන්නේ 33 වෙනි ප්‍රශ්නේ පහත රූපතරයෙන් දැක්වෙන පරීක්ෂණය කුමක්ද මෙතනින් බලන්නේ රුධිර පීඩනය කියන මතක ප්‍රෙෂර් එක තමයි මෙතනින් බලන්නේ මේ යන්ත්‍රය තුලින් දෙවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ 35 වෙනි ප්‍රශ්නේ රෝහලින් පිටත සිටින රෝගියෙකු නිරීක්ෂණය කිරීමේ හෝ අසල සිටින වෛද්‍යවරයෙකු හෝ සෞඛ්‍ය නිලධාරියෙකු විසින් ප්‍රතිකාර කිරීමට තොරතුරු හා සංවිධාන තාක්ෂණය භාවිත කිරීම දුරස්ථ සෞඛ්‍ය රැකවරණයයි. ඔව්. මෙතුලින් සිදු කළ නොහැකි කාර්යයක් වන්නේ දුරස්ථ සෞඛ්‍ය වටන් හා රෝගියා නිවසේ රඳවා පරීක්ෂා කිරීමේ හැකියාවක් කරන්න අපට පුළුවන් දුරස්ථ සෞඛ්‍ය රැකවලනේ විදනලාව භාවිතයෙන් රෝගියා පරීක්ෂා කිරීමේ හැකියාව මේ දේ තමයි කරන්න අපට බැරි. ඉතින් ડોක්ටර් කෙනෙක් ළඟ ඉන්න ඕනේ දුරස්ථව හමු වන වෛද්‍යවරයාට රෝගියා පරීක්ෂා කරන්න බෑ විදනලාව ඇසුරින්. ඉතින් මේක තමයි මෙතෙන්දී අපට ගන්න බැරි පිළිතුර බවට පත් වෙන්නේ. උපදෙස් ලබා ගැනීම සහ දුරස්ථ ශල්‍යකර්ම කරන්න පුළුවන් දුරස්ථ සෞඛ්‍ය රැකවරණයේදී දුරස්ථව සිටින විශේෂඥ වෛද්‍යවරයෙකු සම්බන්ධ කර ගැනීම හැකියාව මේකත් කරන්න පුළුවන්. අපිට කරන්න බැරි මේ දෙවෙනි පිළිතුරෙන් දැක්වෙන විදනලාව භාවිතයෙන් රෝගියා පරීක්ෂා කිරීමේ කාර්යය. 36 වෙනි ප්‍රශ්නේ මේක කෘෂිකාර්ම ශාස්ත්‍රයේ තොරතුරු හා සංවිධාන තාක්ෂණයේ භාවිතය හා සම්බන්ධයි. මෙතනින් කියනවා කෘෂිකාර්මික ශාස්ත්‍රයේ තොරතුරු හා සංවිධාන තාක්ෂණ භාවිතය වෙන අවස්ථා සඳහා අදාළ රූප සටහන කීපයක් පහත දැක්වේ. මෙතන ABCDE කියලා රූප සටහන් තුනක් තියෙනවා. ඉහත ABCDE යන රූප සටහන් තුලින් සිදු කරන කාර්යයන් අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. ඉතින් මෙතන මේ පළවෙනි එකෙන් තියෙන අපි දන්නවා කාලගුණික තත්වයන් පරීක්ෂා කිරීමේ යන්ත්‍රයක් තමයි මේ තියෙන්නේ වගා බිමේ. එමනම් මේ කාලගුණ පරීක්ෂා කිරීමේ මේ යන්ත්‍රයේ තියෙන පිළිතුර අපි මුලින්ම හඳුනා ගන්න ඕනේ. පිළිවෙලින් නිහන්නේ. එතකොට එහෙම පිළිතුරු තියෙන්නේ මෙතනින් 1යි 2ක් තියෙනවා. 2 සහ 3. එතකොට දැන් අපි දන්නවා පළවෙනි එක සහ හතරවෙනි පිළිතුර අපට කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ කියන දේ. දැන් මෙතන දෙවෙනියට තියෙනවා. එහෙනම් මේ දෙකෙන් එකක් තමයි අනිවාර්යයෙන්ම නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ. B මෙතන තියෙන්නේ පසේ තත්ත්වයේ පරීක්ෂා කිරීම. එහෙම නැත්නම් භූමියේ තත්ත්වයේ පරීක්ෂා කිරීම. ඉතින් මේක මේ දෙකේම තියෙනවා අදාළ. එතකොට B කියන එක දෙකේම තියෙනවා. මේ තුන්වෙනිකින් කියන්නේ ස්වයන්ක්‍රීයව ජලය සැපෙයින් තමයි මේ රූප සටහනින් අපිට දකින්න පුළුවන්. ඉතින් මේ පිළිතුරත් මේ තුනේම තියෙනවා. ඊට පස්සේ තියෙනවා එහෙනම් මෙතෙන්ට එනකම්ම පොදුයි. මෙන්න මේ අවසාන පිළිතුරෙන් තමයි වෙනස් වෙන්නේ මේ පිළිතුර. මෙතන තියෙනවා ස්වයන්ක්‍රීයව පැලසිටවීම. ඔව් අපිට පුළුවන් මෙතන තියෙන අස්වැන්න නෙලි මෙන්න D වලට එන්නේ පැලසිටවීම. ස්වයන්ක්‍රීයව පැලසිටවීම. මෙන්න මේක තමයි එන්නේ අවසානට තියෙනවා අස්වැනු නෙලීම. ඒක අස්වැනු නෙලීම. එහෙමනම් මේ දෙවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ. 37 වෙනි ප්‍රශ්නේ අපි බලමු. දීවර කර්මාන්තේ සහ අපි දන්නා කෘෂිකාර්මික ශාස්ත්‍රයට අයිති වෙනවා. කෘෂිකාර්මික කියන්නේ ගොවිතැන් කටයුතු. ඒ වගේම දීවර කර්මාන්තේ අයිති වෙනවා. ඒ වගේම
තවයි තියෙනවා සත්ත්ව පාලනය මේ කොටස් තුනම කෘෂිකාර්මික ශිෂ්‍යරට අයිති වෙන්නේ. ඉතින් මේ වගේ කොහොමද තොරතුරු තාක්ෂණය භාවිත කරන්න කියලා තමයි අපිට මේ උදාහරණ වලින් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. දිවර් කර්මාන්තයේ සහ සප්ත කොවිපල කර්මාන්තයේදී තොරතුරු හා සංවිධාන තාක්ෂණය යොදා ගන්න අවස්ථා කිහිපයක් පහත දැක්වේ. ගුවන් විදුලි සංඥා හැඳුරුම්පත් උපකරණ තුලින් සතුන් සිටින ස්ථාන හඳුනා ගැනීම. ඔව්. ස්වයංක්‍රීයව සතුන් සතුන්ගේ සෞඛ්‍ය පරීක්ෂාව හා කිරි ලබා ගැනීම. ඔව් මේ දෙක කරනවා. සොර සතුරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා CCTV භාවිත කිරීම. අන්තර්ජාලය තුලින් මිල ගණන් දැන ගැනීම හා ගණුම් කරුවන් සම්බන්ධ කර ගැනීම. ඉහත අවස්ථා තුලින් දීවර සහ සත්ත්ව ගොවිපල යන ශේෂ්ත්‍ර දෙකටම පොදුවේ අදාළ වන්නේ. මේ දෙකටම පොදුවේ අදාළ කර ගන්න පුළුවන් එකක් ගොවිපල සහ දීවර කියන කොටස් දෙකට. ගුවන් විදුලි සංඥා හඳුරුම්පත් උපකරණ තුලින් සතුන් සිටින ස්ථාන හඳුනා ගැනීම මේක පාවිච්චි කරන අපට දකින්න පුළුවන් කමක් නැහැ. ස්වයංක්‍රීයව සතුන්ගේ සෞඛ්‍ය පරීක්ෂා කිරීම හා කිරි ලබා ගැනීම මේක ගන්න පුළුවන් කමකුත් නැහැ. සොර සතුරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සහ CCTV භාවිත කරන බව අපි දන්නා. මේක දෙකේම මේ CCTV භාවිත කරන්නේ නැහැ. දීවර කර්මාන්තයේ CCTV භාවිත කරන්නේ නැහැ. හැබැයි සත්ත්ව ගොවිපලවලදී පාවිච්චි කරනවා. අපින් අහන්නේ දෙකටම පොදුවේ භාවිත කරන්න පුළුවන් එකක්. අන්තර්ජාලය තුලින් මිල ගණන් දැන ගැනීම හා ගණුම් කරුවන් සම්බන්ධ කර ගැනීම මේ පිළිතුරින් තමයි මේ හතරවෙනි පිළිතුරෙන් තමයි මේ D පමණයි අදාළ වෙන්නේ. එහෙනම් මේක තමයි නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ. කර්මාන්ත සහ ව්‍යාපාර ශේත්‍රයේ තොරතුරු හා සංවිධාන තාක්ෂණය භාවිත කිරීම නිසා ඇතිවන අයහපත් ප්‍රතිඵලයක් හඳුනා ගන්න. කර්මාන්ත සහ ව්‍යාපාර තුල තොරතුරු තාක්ෂණය භාවිත කරන අවස්ථාවක් මේ තියෙන්නේ. මේකෙන් අයහපත් ප්‍රතිඵලයක් තියෙනවලු ඒක හඳුනා ගන්න කියලා කියන්නේ. අන්තර්ජාලය තුලින් පුළුල් වූ වෙළඳ පොළක් වෙත ප්‍රවේශ වීමේ හැකියාව උදා වීම. මේක වාසියක් අයහපත් ප්‍රතිඵලයක් නෙමෙයි. රොබෝ තාක්ෂණය නිසා ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාවය අඩු වීම. මේක තමයි ශ්‍රමිකයන්ගේ පැත්තෙන් ගත්තොත් අවාසි සහගත තත්වය. මේක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. මේකෙන් තමයි අයහපත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ. 39. කර්මාන්ත සහ ව්‍යාපාර ශිෂ්ත්‍රයේ තොරතුරු හා සංවිධාන තාක්ෂණ භාවිත කරන අවස්ථාවක් නොවන්නේ කුමක්ද කියලා අහනවා. ආයතන හෝ සාකාවන් අතර වීඩියෝ සම්මන්ත්‍රණ පැවැත්වීම මේක සිද්ධ වෙනවා. මානව සම්පත් කළමනාකරණය සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍රය භාවිත කරනවා මේකත් සිද්ධ වෙනවා. ලිපි ලේඛන හුවමාරු සඳහා සාමාන්‍ය තැපෑල පමණක් භාවිත කිරීම මේක තමයි කර්මාන්ත තුළ තොරතුරු තාක්ෂණයේදී භාවිත නොකරන පිළිතුර අවස්ථාවක් නොවන්නේ. තැපැල් මාර්ග පමණක් නෙමෙයි විශේෂයෙන්ම ඊමේල් වගේ දේවල් හරහා තමයි පණිවිඩ වැඩිපුර හුවමාරු කරගන්න නිසා මේක පමණක් භාවිත කරන එක පිළිගන්න පුළුවන් පිළිතුරක් නෙවෙයි. ඒ නිසා ඒක තමයි නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ. වීඩියෝ සම්මන්ත්‍රණ පැවැත්වීම සඳහා පැවැතිය යුතු අවම පහසුකම් වන්නේ සංනිවේදන උපාංග අන්තර්ජාලයේ සංනිවේදන මුදුකාංගයක්. අපිට මේක ගන්න බැහැ. අන්තර්ජාලයේ කිව්වට අපට හරියන්නේ නැහැ. අන්තර්ජාල පහසුකම් තියෙන්න ඕනේ. අන්තර්ජාල පහසුකම් වෙන දෙවෙනි පිළිතුරේ තියෙනවා සංනිවේදන උපාංග පුළුල් තිර. සංනිවේදන උපාංග කිව්වට පස්සේ මයික්‍රොෆෝන් computers ඊට පස්සේ speaker මේ කියන හැම එකක්ම අයිති වෙනවා. web camera පුළුල් තිර microphone. එතන මෙතන අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි අන්තර්ජාල පහසුකම් නැත්නම් අපිට මේ දේවල් කරන්න පුළුවන් කමක් නැහැ. අන්තර්ජාල පහසුකම් සංනිවේදන උපාංග සංනිවේදන මෘදුකාංගයක්. මෙන්න මේක තමයි නිවැරදිම පිළිතුර වෙන්නේ. මේ පිළිතුරෙත් මෘදුකාංගයක් නැහැ. අපිට online ක්‍රමයට සම්මන්ත්‍රණයක් පවත්වන්න අපි හිතමු මේ කාලේ ගොඩක්ම ජනප්‍රියම මෘදුකාංගය තමයි Zoom කියන මෘදුකාංගය. නැත්නම් Zoom app එක, Zoom software එක. ඉතින් ඒ වගේ අපිට මෘදුකාංගයක් තියෙන්නත් ඕනි මේ වීඩියෝ සම්මන්ත්‍රණයක් පැවැත්වීම සඳහා. නම් නිවැරදි පිළිතුර 40. එහෙමනම් අපි තව අදත් ප්‍රශ්න 20ක් සාකච්ඡා කරා. තවත් ප්‍රශ්න 20කින් ඉතාමත් ඉක්මනින් ඔබ හා සම්බන්ධ වීමට එනවා අලුත් වීඩියෝ එකකින්. එතෙක් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. Subscribe කරලා තියාගන්න. එතකොට වීඩියෝ එක ළඟටම ගෙන්න ගන්න පුළුවන් ඔයාලට.